පසුගිය ජනාධිපතිවරණ සමයේදී වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාට එරෙහිව කටයුතු කළ පිරිස් දිගින් දිගටම චෝදනා කළේ ඔහුට ජාත්‍යන්තර සහාය ලබා ගැනීම සිදු කළ නොහැකි බවයි. නමුත් ඒ චෝදනාව මුළුමනින්ම උඩු යටිකුරු කරමින් අද වන විට මුළු ලෝකෙන්ම ඔහු වෙතත් ඔහුගේ සංක්‍රාන්තික ආණ්ඩුව වෙතත් ජාත්‍යන්තරයේ සහයෝගය ඉතා ඉහලින් පළවෙමින් තිබේ. ඇමරිකාව, චීනය, ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ ප්‍රබල රටවල් සියල්ලම මේ වන විට වත්මන් ජනාධිපතිවරයාට තමන්ගේ සහයෝගය පළ කර තිබෙනවා. එපමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජනාධිපතිවරයා දියුරුම් දී සතියක් ඉක්ම ගිය තැන මෙරටට පැමිණ වත්මන් ආණ්ඩුව සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ලෝකයේ ඕනෑම රටක් දූෂණයට, වංචාවට, අක්‍රමිකතාවයට විරුද්ධයි. ලෝකයේ ඕනෑම රටක් නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වනවාට කැමතිය. ලෝකයේ ඕනෑම සමාගමක්, ව්‍යාපාරයක් වඩාත් සාධාරණ සමාජ ක්‍රමයක් පවතිනවාට කැමතිය. මේ ගැන නොදන්නා ඇතැම් අවස්ථාවාදී දේශපාලකයන් හිතන්නේ පුද්ගල බද්ධව ලෝකයේ ප්‍රබල රටවල් සංවිධාන සහ ව්‍යාපාර වෙනත් රටවල් සමග ගනුදෙනු කරන බවයි. නමුත් එය සත්‍යයක් නොවන බව වත්මන් ජනාධිපතිවරයාට ලෝකයෙන්ම ලැබෙන සහයෝගයෙන් මැනවින් පැහැදිලි වේ. ඇතැම් දේශපාලකයන් ප්‍රකාශ කළේ IMF සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම කිසිදු වෙනස්කමකට ලක් කළ නොහැකි බවයි. නමුත් අනුර දිසානායක ජනාධිපතිවරයා හැම විටම ප්‍රකාශ කළේ එම ගිවිසුමේ ඇති ජනතාව පීඩාවට පත්කරන කොන්දේසි ඉවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තමන් සාකච්ඡා කරන බවයි. එදා ඇතැම් මාධ්‍ය ඉතා සූක්ෂම ලෙස මෙම අදහස විකෘති කරමින් වෙනත් මතවාදයක් සමාජගත කිරීමට කටයුතු කළා. කෙසේ වෙතත් දැන් තත්ත්වය වෙනස් වී තිබෙනවා. මේ වන විට ලෝකයෙන්ම විවිධ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන වත්මන් ජනාධිපතිවරයාට තමන්ගේ සහයෝගය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සමග ඉදිරියට වැඩ කටයුතු කරගෙන යාමට තමන්ගේ කැමැත්ත පළ කරලා තිබෙනවා. දැන් අප කළ යුතුව ඇත්තේ මේ ඇති වූ යහපත් වාතාවරණය රටට වඩාත් වාසිදායක ලෙස හැසිරවීමයි. එසේ නොමැතිව අවස්ථාවාදී ලෙස ව්‍යාජ මතවාදයන් පතුරුවමින් රට විනාශකාරී තැනකට ඇද දැමීමට කටයුතු කිරීම නොවේ. පිටපත අසීල කැලුම් ජයවීර.